නෑනෑ මේ මේ අද සාකච්ඡාවත් තිබුණා මං හිතන්නේ මේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පැමිණලා තිබෙනවා විශේෂයෙන්ම ඔවුන් ඉදිරි වැඩපිළිවෙල ආණ්ඩුවත් සමඟ සාකච්ඡා කරන්න මං හිතන්නේ සාකච්ඡා මං හිතන්නේ ඊයේ හරි දවස් දෙකකට කලින් සාකච්ඡා ආණ්ඩුවත් එක්ක පැවැත්තුවා ඒ පිළිබඳව යම් සාකච්ඡාවක් ප්‍රධාන විපක්ෂය ඇටියට විපක්ෂ නායකතුමාගේ මූලිකත්වයෙන් දැන් සාකච්ඡාවක් පැවැත්තුවා විශේෂයෙන් ඒකෙදී මොකද මේ වර්තමාන ජනාධිපතිතුමායි ආණ්ඩුවයි ජනතාවට ප්‍රකාශ කළේ ඔවුන් මේ කලින් ආණ්ඩුව IMF එකත් එක්ක ගහපු කිවිසුම් ඒවා වෙනස් කරගෙන ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න කටයුතු කරනවායි කියන එක දිගින් දිගටම මැතිවරණ කාලයේදී කියපු දෙයක්. ඒ වගේම ඒ පිළිබඳවත් මේ IMF නියෝජිතයත් එක්ක අපි සාකච්ඡා කරන තැනදී මේ ප්‍රශ්න නැගුණා ඒ පිළිබඳව. ඉතින් IMF නියෝජිතයන්ගේ අදහස උනේ ඒ පිළිබඳව ආණ්ඩුව පැත්තෙන් යෝජනාවල් හෝ එහෙම නැත්නම් යම් කරුණු මේ වෙනස් කිරීම සම්බන්ධයෙන් එහෙම ඉදිරිපත් වෙලා නැහැ කියන එක තමයි ඔවුන්ගේ අදහස උනේ. ඉතින් අපි ඉදිරි ක්‍රියාමාර්ග හා ඔවුන් ආණ්ඩුවත් එක්ක වැඩ කරන ඒ ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳව තමයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරේ. කවද හම්බෙයි කියලා පේන්නේ නැද්ද කොයිතුමා? ඒක ගැන තවම හරියට අදහසක් ඔවුන් කිව්වෙත් නැහැ. කවදා ඔවුන්ට තුන්වෙනි වාරිකය ඒ ලැබෙන ගැන තවම අදහසක් නැහැ. මං හිතන්නේ ඔවුන් හෙටත් එහෙම නැත්නම් අනිද්දාත් නැවත වතාවක් ආණ්ඩුවේ නියෝජිතයත් එක්ක සාකච්ඡා කරන්න ඉන්නවා. IMF ප්‍රශ්නයට වඩා ඔබතුමාලට තව ඉතුරු හතරේ ලයිස්තුවේ හතරේ ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔව් IMF ප්‍රශ්නය ඇවිල්ලා රටේ ප්‍රශ්නයක්. ඒ හතර ඇවිල්ලා අපේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මං හිතන්නේ හෙට අනිද්ද වෙනකොට ඒක විසඳ ඒක එච්චර කල්යන්නේ නැහැ. ආ ඒක සරල නැහැ. නෑ ඒක එහෙම මේ මේ අමාරු ප්‍රශ්නයකුත් නෙමෙයි. මොකද දැන් අපි සංධානයක් හැටියට නියෝජනය කරන පක්ෂ ගණනාවක් මේක ඇතුලේ ඉන්නවා. ඒ යම් යම් පක්ෂවල මත තිබෙනවා මේ ලැබිච්ච ජාතික ලැයිස්තුවෙන් උන්ටත් යම් ප්‍රමාණයක් ලැබිය යුතුයි කියන එක. ඉතින් මේ අපි දන්නවා අපිට ලැබුණේ ඉතාම පස් දිනක් වගේ පත් කරගන්න පුළුවන් ඉතාම සුළු ප්‍රමාණයක්. ඒක පිළිබඳව යම් සාකච්ඡාවක් පක්ෂ අතර යනවා. මං හිතන්නේ සඳුදා වෙනකොට මේ ප්‍රශ්නේ විසඳෙයි. ඔව් තව දවස් දෙක තුලකින් විසඳෙයි. මැදකොළඹට මොකුත් උනේ නැහැ. මැදකොළඹට උනේ විශේෂයෙන්ම ඡන්දය දෙන්න ආපු ප්‍රමාණය 60%කට වගේ ආසන්න ප්‍රමාණයක් තමයි ඡන්ද වැටුනේ. ඒ ඡන්ද වැටිච්ච ප්‍රමාණයෙන් මං හිතන්නේ ලංකාව පුරාම යම් ආකාරයේ මාලිමාව පැත්තට විශාල මේ මොකක්ද ඒකට කියන්නේ අපි ලංකාව පුරාම වුන්ට විශාල ලෙස ඡන්ද ඇදියාමක් අපි දැක්කා. ඉතින් මං හිතන්නේ ඒකේ බලපෑම අනිවාර්යයෙන්ම මැදකොළඹ ආසනයටත් ආවා, කොළඹ නගරයටත් ආවා. කොළඹ නගරයේ මැදකොළඹ තුල ආසන ගණනාවක් අපි දන්නවා. අපි සම්ප්‍රදායිකව අපි ජයග්‍රහණය කරන ආසන සියල්ලම ඉතාම සුළු ප්‍රමාණයකින් අපි පරාජයට පත් වුණා. ඉතින් ඇත්තට මේකේ පේන්න තියෙන දේ තමයි මේ කොළඹ නගරය තුල ඡන්දය ලබා දෙන්න ආපු ප්‍රමාණය ප්‍රතිශතය ඉතාම 60%ක 62% වගේ ප්‍රතිශතයක් තමයි ඡන්දෙ දෙන්න ආපු. ඒ දෙන්න ආපු ප්‍රමාණයෙන් බහුතරයක් ආමාලිමාවට ඡන්දෙ ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ පාස්ටික් ඔබ අතහැරලා. එහෙම අතහැරලා නෑ. අතහැරලා නම් මම පරදින්නේ නැහැ. මම මේ 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 පෙරදුනේ නෑනේ. එහෙම කවුරුවත් අපිව අතහැරලා නෑ. ඉතින් අපි පෞගිය කාලේ අපි ජනතාව වෙනුවෙන් පිනිසිටු දේවල් ගැන යම් කොටසකට හිතේ තිබිච්චින්ද අපි ජයග්‍රහණය කරා. පාර්ලිමේන්තුවට ගියා. ඉතින් දැක්කේ නැද්ද? කොහොමද හැසිරීම කොහොමද දැන් මේ පාර්ලිමේන්තුව හොඳයි. ඉතින් අලුත් මන්ත්‍රීවරු ගණනාවක් ඇවිල්ලා ඉන්නවා. විශාල ප්‍රමාණයක් මං හිතන්නේ නවක මන්ත්‍රීවරු. ඉතින් ඔවුන්ට ඉගෙන ගන්න හොඟක් දේවල් තිබෙනවා. ඉතින් ඒ ඉදිරි කාලයේදී අපි බලමු ඒ මන්ත්‍රීවරු ඔවුන් ඉගෙන ගන්න දේ හා පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ ක්‍රියාකලාපයේ සියලු දේවල් අපිට ඉදිරි කාලය තුළ බලා ගන්න පුළුවන්. ඊයේ නම් පාර්ලිමේන්තුව හොඟක් හොඳයි. මොකද ඊයේ විවාදයකුත් තිබුණේ නැහනේ. මේ විවාදයක් යනකොට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුව ඇත්ත තත්ත්වය. ඉතින් බහුතර മന്ത്രി සංඛ්‍යාව කළුත් අය. ඉතින් ඒක හොඳයි. ගුණාත්මක වෙනසක් වෙලා තියෙනවද කියන එක අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන්. දැනට පේනවා ප්‍රමාණාත්මක වෙනසක් වෙලා තිබෙනවා. ඒක ගුණාත්මක වර්ධනයක් දක්වා පරිවර්තනය වෙන්න ඕනේ. ඉතින් ගුණාත්මක වෙනස වෙන්න ලොකු කාර්යභාරයක් මං හිතනවා මාලිමාවේ മന്ത്രിවරුන්ට තියෙනවා. මොකද ඔවුන් තමයි 159ක් පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන්නේ. ඉතින් අපිට ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් වෙයි කොහොමද කියලා. ඒ කියුවේ ඉදිරියේදී මිරිස් කුඩු ප්‍රහාර, ජල ප්‍රහාර ඇති නොවනවා කියන එකද?
මංගිතන්න ඉතින් එහෙම ඇතිවෙන්නතාවයක් අවශ්‍යතාවයක් නෑ. සාමාන්‍ය පාර්ලිමේන්තුව ඇතුලේ විවාදවලට සම්බන්ධ වෙන මන්ත්‍රීවරුන්ට කතා කිරීම, ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට කවුරුවත් බාධා නොකර හිටියොත් ඒ වගේ දේවල් වෙන්න අවශ්‍යතාවයක් නෑ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න කතානායකතුමාට විශාලව කීමක් තිබෙනවා. ඔව් මාලිමාවේ මන්ත්‍රීවරයෙක් වුණත් ඔහු ස්වාධීනව සියලු මන්ත්‍රීවරුන්ගේ කතානායකය හැටියට ඇසිරීම. ඉතින් පෞගේ කාලේ පත්වෙච්ච කතානායකවරු තමන් ඇසිරින ආකාරය පිළිබඳ උඩ තමයි හුඟක් ගැටලු පාර්ලිමේන්තුව තුළ මතුවුණේ. අපි විශ්වාස කරනවා මේ කතානායකවරයා පාර්ලිමේන්තුවේ 225 දෙනාටම එක හා සමානව හැසිරෙයි කියලා. සාකච්ඡාවේ මොකද්ද උනේ අයියේ? මේක අලුත් දෙයක් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආපුහාම විපක්ෂ නායකතුමාව මුණ ගැසෙනවා. විපක්ෂ නායකතුමාගේ කණ්ඩායම එක්ක මුණ ගැසිලා අහනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් දැන් ඒගොල්ල නැවතත් ඇවිල්ලා තිනවනේ. ඇවිල්ලා සාකච්ඡා කළා, වැඩපිළිවෙල ගැන සාකච්ඡා කළා. ඉතින් අපිත් ඇහුවා ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මුදලක් දෙන්න තිනවනේ ළඟදීම. ඉතින් ඒ මුදල ඉක්මනට දෙනවද නැද්ද කියලා. ඉතින් ඒගොල්ලන් කිව්වා ඒගොල්ලන් මේක ඇවිල්ලා ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එකනේ, මේක ස්ටාෆ් එකෙන් රෙකමෙන්ඩේෂන් එකක් දාන්න ඕනේ කියලා. ඒක තමයි සාකච්ඡාව. දැන් මේ වෙද්දී ආණ්ඩුවත් රනිල් මහත්තයා ගිය පාරෙමද ඒ විදිහටද යන්නේ ওই IMF එක සමග තියෙන සම්බන්ධතාව? අයියෝ මේ 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 මැතිවරණයේදී කිව්වේ ගිහිල්ලා මේ DSA එක, ඒ කියන්නේ ඩෙත් සස්ටේනබිලිටි ඇග්‍රීමෙන්ට් එක අපි ඒක වෙනස් කරනවා, පහ කරනවා, ඒ වගේ කතාවක් තමයි රටවටේ ගිහිල්ලා කිව්වේ. හැබැයි ඉතින් අපිම දන්නවනේ ඊයේ කිව්වේ ඒක නෙමෙයිනේ. ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වේ මම ඒකට ගරු කරනවා කියලා කිව්වේ. ඉතින් ඒක යාගෙන් තමයි අහන්න ඕනේ, අපෙන් අහලා වැඩක් නැහැ. ඒ කියන්නේ ගරු කරනවා කියන්නේ ඒ විදිහටම යනවා කියන එක? ඔව් ඔව්. මොකද DSA එක මාරු කරනවා කියලානේ කිව්වේනේ, වෙනස් කරනවා කියලානේ කිව්වේ. ඒක කලේ නැහැ. මේ රජය හොඳයි කියන එක නේද? IMF එකට එහෙම අදහස් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ ගිවිසුමක්. ගිවිසුමේ එකග වෙලා තියෙන යම්කිසි දේවල් කරන්න ඒවා කරනවද නැද්ද කියන එක තමයි. දැන් ඒ ගිවිසුම නිසා බලපාන්නේ ගොඩක් මේ පදු පැනවීමනේ. ඒ පිළිබඳව පොඩ්ඩක්වත් කතා කරේ නැද්ද? ඔව්, ඉතින් මෙහෙමනේ මේ මේක ආදායම ඉහළ මට්ටමේ මෙව තියන්න ඕනේ. මොකද ඒක තමයි ගිවිසුමේ තියෙන්නේ. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 13.8% කොහෙද තියෙන්න ඕනේ? 2024 දේන අවුරුද්ද වෙනකොට 15.1% වෙන්න ඕනේ. ඒ කියන්නේ තවත් ඉහළට ආදාම යන්න ඕනේ. ඉතින් අපිත් ඇහුවේ කොහොමද ඒක ඉහළට යන්නේ? මොන බදුද වැඩි කරන්නේ? මොකද මැතිවරණය ගිහිල්ලා කිව්වානේ දුප්පත් අයටයි ආදායම් බඩු ආදායම් අඩු අයටයි යම්කිසි ප්‍රතිලාභ ලබා දෙන්න ඕනේ. අපි කොයි ප්‍රතිලාභ ලබා දෙන්න ඕනේ කියලා. IMF එක සමගනේ දැන් සාකච්ඡාව යන්නේ. මේක සාම්ප්‍රදායිකව විපක්ෂ නායක හමුවාට වඩා ආණ්ඩුවක් පෙරලිච්ච අවස්ථාවක තියෙන සාකච්ඡාවක්. එතකොට ඒකයි මේක ඇතුළේ යම් වෙනසක් ඇත්තේ. නැහැ, මෙතන මූලිකවම මට දැනගන්න ඕනේ දැන් IMF එකේ මූලික පදනම පාදම DSA එක වෙනස් කරනවා කියලා තමයි ජනතාවට මේ පොරොන්දු වුණේ. ඉතින් ඒක කරන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව මෙතන පොඩි සාකච්ඡාවක් වුණා. ඉතින් ඕන් කෙලින්ම කිව්වා ඒක කිසිසේත්ම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ඒක කරන්න බෑ කියලා. ඊළඟට ඕන් කිව්වේ ආණ්ඩු මාරු වෙන්න පුළුවන්, හැබැයි අපිට තියෙනවා එකඟතාවයක්. එතකොට 2025.15% එකක රජයේ ආදායමක් තියෙන්න ඕනේ. 3.2% ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් තියෙන්න ඕනේ. ඒවා ඉතින් තියෙන්න ඕනේ කියලා කිව්වා. ඉතින් pay tax ගහන්න නැහැ කිව්වනේ 1,02,000 වෙනකන්. ඒක ගහන්න නැත්නම් වෙන කොහෙන් හරි බද්දක් ගේන්න වෙයි. ඉතින් එහෙම මොකක් හරි කරන්න වෙයි. ඉතින් මම විවේචනය කරන්න සූදානම් නැහැ. අලුත් ආණ්ඩුව ඒ කට්ටියට අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි බලමු කොහොමද කියලා ඒගොල්ලෝ මේ එකඟතාවය සමග ඉදිරියට යන්න. IMF කට්ටිය අන්තිමටම කිව්වේ නැද්ද අපි හිතුව ඕගොල්ලෝ ආණ්ඩුවට එයි කියලා? ඒගොල්ලෝ දේශපාලනේ කතා කරන්නේ නැහනේ. අන්තිමට ආවේ වෙන කෙනෙක් කියලා.
එහෙම කිව්වේ නෑ. තුන්වෙනි වාරකේ ලැබෙන විදියක් පාටක් පේන්න නැද්ද? පේන්න තියනවා. ඉතින් ඒක ඒකේ ගොල්ල මං හිතන්නේ අද හරි හෙට අස්සම් කරයි, අත වශයෙන් අස්සම් කරයි නෙවෙයි එක්සිකියුටිව් බෝඩ් එකට ගෙන ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකක් එයි. මොකද කිසිම විදියකට වෙනසක් වෙලා නැහැ. ඉතින් වෙනසක් වෙලා නැති නිසා මේ ඒ කියන්නේ මේ තිබිච් එක ඒ විදියටම එහෙම්මම යනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ට කිසි ගැටලුවක් නැහැ. යම් වෙනසක් වෙනවා නම් සිද්ධ වෙන්නේ ඊළඟ පාර 2025 බජට් එකත් එක්ක. එතෙන්දී ඒකට ඉතින් සාකච්ඡා කරන්න වේවි. නමුත් මේ 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 වාර්කය ගැන කිසිම වෙනසක් නැහැ. ඒකට බදු පිළිබඳව ජනතාව වෘත්තිකයෝ මේ සාමාන්‍ය බලාපොරොත්තු සහගතව සිටියේ අඩු ගානේ ලක්ෂ 2කටවත් පටන් ගනී කියලා ටැක්ස් වල. ඒ ගැන පොඩ්ඩක්වත් අදහසක් නැතිද? නෑ අපි ඒක ගැන කතා කරා. ඒගොල්ලෝ කිව්වේ එහෙම කරනවා නම් ඒ අහිමි වෙන ආදායම වෙන කොහෙන් හරි ගේන්න ඕනේ. ඉතින් ඒක මං හිතන්නේ අලුත් රජයට අවස්ථාවක් අපි දෙන්න ඕනේ. අපි දැන් විවේචනය කරන්න සූදානම් නැහැ. මං කලින් කිව්වා වාගේ ඒ කරන එක හරි නැහැ. ඉතින් ඒ නිසා අපි ඔවුන්ට අවස්ථාවක් දෙමු. හරි ඊට පස්සේ අපි පක්ෂයක් හැටියට අපේ කාර්යභාරය අපි ඉෂ්ට කරමු. නමුත් ආණ්ඩුවට අවස්ථාවක් දෙමු කොහොමද ඔවුන් ඒක කරන්න කියන එක පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ විස්තර කරා. දැන් කීපාර ආපු පිරිසමද මේ ඇවිල්ලා ඉන්නේ? ඔව් පීටර්. හැබැයි අර සර්වත් ගියා ලංකාවේ හිටපු රෙස්රෙප් ගියා. දැන් අලුතෙන් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අලුතෙන් වැඩ පටන් අරන් ඒ IMF එකේ ලංකාවේ නියෝජිතවරිය.